Sondurules sandres neg eya evitam hadavate senihas uturaya ආශිර්වාදයක් කවියෙන් ගෙන ඒ අරඹමු පුරුදු ලෙසමි කවිමල්යාය අරඹමු පුරුදු ලෙසමි කවි මල්යාය ඒ සුමధుර දහම්සරයත් සමග තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලෙන් ඔබේ සිත් නිවි පහන් වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු විදිහටම සුවහසක් දනන්ගේ සිත් සුවපත් කරන කවි මල්යාය අද මෙතැන් සිට ඔබ වෙනුවෙන් දිගහරින්නට අප සෝදානම්. අපේ නමස්කාර පෙරදරි ආරාධනය සිදු වූවා අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කිවිපති පණ්ඩිත පූජපාද අවසරයි ගණේකන්දේ චන්ද්‍රරතන නායක ස්වාමීන් වහන්සේට. අපි කවි මල්යාය තුළින් බුදුදහමේ ගැඹුරු පදරුත් ලිහා ගන්නා අතරතුර ඔබට සෙත් ප්‍රාර්ථනා කරන්නට සෙත ශාන්තිය උදා කරන්නට අවැසි දහම් පද කාව්‍යමය ස්වරූපයෙන් ගායනා කරන්නට ඔබට අවස්ථාව සලසා දෙනවා. විදෙස් රටවල සිට වගේම ලාංකීය ඔබටත් මේ වැඩසටහනත් එක්ක සහභාගි වෙන්න පුළුවන්. සෙත් ප්‍රාර්ථනා සමග එක්කාසු වන්නට හැකියාව තිබෙනවා. අපේ සුපුරුදු දුරකථන අංකය 02-94-112-516-687. නැවතත් එම දුරකථන අංකය මතක් කරනවා නම් 02-94-112-516-687. අපි හාමුදුරුවනේ අපේ අද දවසේදිත් සූදානම් වෙනවා මේ ලෝවාසී ලක්වාසී අපේ සැදැහැති ජනතාවට මේ දහම තුළ තිබෙන ගැඹුරු අරුත් පහදන අතරතුර ඔවුන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන්න නිවෙස්වල සිටින කාර්ය බහුල ජීවිත ගත කරන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් මේ බුදු දහමේ සැබෑ ශාන්තිය කාව්‍යමය ස්වරූපයෙන් අරගෙන ඉන්න. අපි හැමදෙරණි අපි අද දවසේ එක්තරා තේමාවක් අරගෙන එනවා. අපි ලෝකයේ තුල අපි වැඩියෙන්ම සලකන අපි කතාවට කියනවා මේ ලෝකේ පැවැත්ම තිබෙන්නේ හිරුගේ ආලෝකයේයි අම්මගේ කිරිවලයි කියලා. මව් ගුණය තරම් මේ ලෝකේ කතාබහට ලක්වෙච්ච ගුණයක් නැහැ. බුදුදහම තුලේ අපූර්වට විදා දක්වනවා නේද අපි හැමදෙරණේ. ඔව් තෙරුවන් සරණයි හැම දිනටම. අපි සුපුරුදු පරිදි කවි මල්යාය වැඩසටහන ආරම්භ වෙච්ච මේ වෙලාවේ අපි අද කතා කරන්නේ අම්මා ගැන. මේ ලෝකෙසිය තියෙන ලස්සනම සොඳුරුම වදන අම්මා. මම හිතන්නේ කවි මල්යාය කවියක් කියලම අපි ඒක පටන් ගමු. පිරිසිදු සිතු විලි අමුණා මට මන්දිර සදන අරියට මගවට හාදී නිවනට පොර බදන සිරිමත් යහ ගුණ පෙන්නෝ දෙනෝ දක් පුදන කිරි සුවඳයි මට තව මත් අම්මා යන වදන කිරි සුවඳයි මට තව මත් අම්මා යන වදන. මං හිතන්නේ ඒ කවියේ තුළින්ම මේ ලෝකෙ තියෙන සොඳුරුම ලස්සනම වදන අම්මා. අපි අම්මා පිළිබඳව
අපි ආදරයෙන් සෙනෙහසින් යුක්තව අද කවි මල්ලයායට උපහාරයක් හැටියට කතා කරමු. ඉතාමත් පැහැදිලි අපේ හාමුදුරුවනේ හදේ ගැඹුරුම තැනින් නැගෙන හඬ සංවේදනය අම්මා වෙනුවෙන් ලෝකේ හැම තැනකම හැම කෙනෙක් තුළම තිබෙනවා. අපි මේ කලාව ගැන කතා බහ කළත් මව අම්මා කියන නම වස්තු විශේෂ වෙච්ච කලාව අපිට හැම තැනම දකින්න පුළුවන්. බුදුදහම තුළ අපේ හාමුදුරුවනේ මේ මව් ගුණය විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. අපි බුදුදහමත් මේ වර්තමාන සමාජ පසුබිමත් දිහා බැලුවම දැන් විශේෂයෙන්ම අපේ වැඩසටහන විදෙස් රටවල සිටින අපේ සදැහැති ජනතාව නරඹනවා. මේ මව්වරු විදෙස්ගත වෙලා ඉන්නවා, ලංකාවේ ඉන්නවා. මේ ඔවුන් තුළ තිබෙන මව් ගුණය පිළිබඳ වර්තමානයේ තැන් තැන්වල ඇතැම් තැන්වල යම් යම් කතා බහ එනවා. මව් ගුණයට ගරු කිරීම පිළිබඳව යම් යම් ප්‍රශ්නකාරී ගැටලු තත්ත්ව ඇති වෙලා තිබෙනවා. අපේ හැමදෙරුනේ ඊට හේතුවක් විදිහට ඔබ වහන්සේ මොකක් දකින්නේ? ඇත්තටම අපි ඉස්සල්ලාම අම්මා කියන වචනේ පටන් ගමු. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පදවි පහක් තියෙනවා. එකක් තමයි සම්මා සම්බුදු පදවිය. අනිත් පදවිය පසේ බුදු පදවිය. ඊළඟ පදවිය මහරහත් පදවිය. මේ පදවි තුනම නිකලෙස් පදවි තුනක්. ඒ වගේම ලෝතර බුදුහාමුදුරුවෝ අම්මටයි තාත්තටයි ලබදෙනවා බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. ඊළඟ පදවි දෙක තමයි මව් පදවිය, ඊළඟට පිය පදවිය. එතකොට ලෝතර බුදුවරයෙක් මේ ලෝකයේ බුදු කියන උදාහර සම්මානනීයත්වයෙන් පුදන්නට තරම් මේ ශ්‍රේෂ්ඨ පදවි දෙක උතුම් වුණා. මම හිතන්නේ ඒක ලේ මස් ඇට නහරේ ඇට හැට මිදුළු වල කැවිච්ච අප්‍රමාණෝ හදබැඳි ආදරයක් සෙනෙහසක් මේ දෙන්න තුළ තියෙනවා. අද අපි අම්ම ගැන කතා කරන්නේ. අම්මගේ ආදරය පටන් ගන්න තැන අපට කොතනද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ අම්මා තමයි ලෞතර බුදුවරුන්ටත් මේ ලෝකයේ ලෞතර සම්බුදු පදවිය ලබන්නට ඉස්සල්ලා විවරණ දීපු උත්තමාවිය. ඒ නිසා මම හිතන්නේ ඒ තරම් උත්තම ගුණයක් මේක ලෝකයට ලෞතර බුදුවරු බවට පත් වෙන මහා බෝසතාණන් වහන්සේලා පවා මේ ලෝකයට බිහි කරන්නේ ආදරණීය අම්මා කෙනෙක්. ඒ නිසා අම්මා කියන පදවිය ශ්‍රේෂ්ඨ පදවියක්. ඒ පදවිය ලබා ගන්න අනන්ත සංසාරේ පෙරම් පුරන්න ඕනේ. හැමෝටම ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මව් පදවිය සමහර ඔබතුමා සිහිපත් කළා වගේ සමහර අවස්ථාවල මව් පදවිය කෙලෙසන අවස්ථා, මව් පදවිය කෙලසන අවස්ථා සහ මව් පදවියට ලැබිය යුතු ගෞරවය නොලැබෙන තැන් අපි දැකලා තියෙනවා. ඒක සමහර වෙලාවට දෙපැත්තක්ම ගන්න පුළුවන්, එක පැත්තක් විතරක් නෙවෙයි. ඉතින් කෙසේ නමුත් මං හිතන්නේ අම්මා කියන පදවිය ගෞරවනීය පදවියක්. ඒක දරුවන්ගේ පැත්තෙන් ආරක්ෂා කර ගැනීම වගේම අම්මා පැත්තෙන් ආරක්ෂා කර ගැනීමත් එක කාරණාවක්. ඒ නිසා අපි ඉදිරියට කතා කරමු මේ පිළිබඳව. අපි හැමතුනේ මේ මව් ගුණය නැවතත් අපි කවියෙන් කැටි කොට දක්වමු. සම්මා සම්බෝධුනු වෙනින් ඇත මව් ගුණ පෙන්නා. අම්මා දරුවන් වෙනුවෙන් ලය කිරේ කර දුන්නා. අම්මා යන සොඳුරු වදන ඇත හදවත දන්නා. අම්මා මහබෝසතුන්ට පෙර විවරණ දුන්නා. අම්මා මහබෝසතුන්ට පෙර විවරණ දුන්නා. කවිමල්යාය සරසන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි අර හැමදාම වගේ ඔබට ආරාධනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන්න. ඔබේ ඥාතීන් හිතවතුන් වෙනුවෙන් සෙත් ගිරෙන්න මේ කවි අමුණන්න සූදානමින් සිටින නිසා ඒ සඳහා ඉල්ලීම් කරන්නට
ඔබට හැකියාව තිබෙනවා මේ වන විටත් අපේ දුරකථන අංකවලට ඇමතුම් රාශියක් ලැබෙනවා. අපිට එවැනි දුරකථන ඇමතුමක් සම්බන්ධ කරගන්න හැකියාව ලැබෙනවා. මං හිතන්නේ අයිබෝවන්. හරි හරි, අපිට දුරකථන ඇමතුම ලබා ගන්න හැකියාව තිබේ. අපි හැමදෙරෝනේ මුදිත මංචනායක මහත්මයාට සුව ප්‍රාර්ථනා කරමින් මැදිරිගිරියේ වෙසෙන අපිට මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරන්න හැකියාව ලැබෙනවා. ඔහු හදිසි අනතුරකින් අසනීප තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මුදිත මංචනායක මැදිරිගිරිය ප්‍රදේශයේ අපි ඔහුට සෙත් ප්‍රාර්ථනා කරමු. මුදිත පුතුහාට පතමි ආසිරි නිරෝගී සුව ලැබේවා. කරන ප්‍රතිකාරද ලැබීලා දිවිය සුපසංකිරීවා. ඔහුට ඉක්මන් සුව ලබන්නට තුනුරුවන් බල ලැබේවා. මුදිත ඔබ හට දිගාසෙරේසුව මෙසේ අදලං කෙරේවා. ඔබට අපි සෙත් ලැබේවා. මැදිරිගිරියේ මුදිත මංචනායක මහත්මය, අපි ඔබට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා කවි මල්ලයාය තුළින්. අපි සූදානම් එවැනි සෙත් ප්‍රාර්ථනා කිරීම, ආශිර්වාද කිරීම මේ කවි මල්ලයාය හරහා වෙනද වගේම ඔබට ගෙනෙන්න. විශේෂයෙන්ම මතක් කරනවා මේ වෙලාවෙත් අපිට විදේශ රටවල සිට ඒ වගේම ලංකාවේ ඉඳලා දුරකථන ඇමතුම් ලබා ගන්න මේ සෙත් ප්‍රාර්ථනා වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න අපි සූදානමින් සිටිනවා. අපේ දුරකථන අංකය මතක් කරනවා නම් 02-94-112-516-687 දුරකථන අංකයට අමතලා ඔබට හැකියාව තිබෙනවා මේ සෙත් ප්‍රාර්ථනා සමග සෙත් ප්‍රාර්ථනා කවියෙන් අමුණන කවි මල්ලයාය සමග එකතු වෙන්න. අපි හැමදෙරෝනේ මේ සෙත් ප්‍රාර්ථනා ගෙනෙන අතරතුර අපි අද දවසේ විශේෂයෙන්ම කතා බහ කරනවා මේ ලෝකේ උතුම් මවුගුණය පිළිබඳව. අපි බුද්ධ කාලීන භාරතයට ගියොත් නැත්තම් බුදුදහමේ අරුත් දිහා ගියොත් අපිට දකින්නට හැකියාව තිබෙනවා සූත්‍ර දේශනාවල පවා මේ මවුගුණයේ තිබෙන වටිනාකම බුද්ධ වචනය තුළ ඉතා මැනවින් පැහැදිලි කරලා තිබෙනවා. අපි මහා මංගල සූත්‍රයට යන්න හැකියාව ගියොත් මාතා පිතෝ උපස්ථානං කියන වචනය පවා මව්පිය උපස්ථානයේ කොයිතරම් කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් සාර්ථක කරගන්න හැකියාව තිබෙනවද කියන කාරණය ඉස්මතු කරලා තිබෙනවා. මේ කාරණාව වර්තමාන සමාජය තුළට ටිකක් වැඩිපුර දැනෙන්න ඕන කාලයක් නේද අපි හැමදෙරෝට? ඔව්, ඇත්තටම බුදුරජාණන් වහන්සේ අම්මට තාත්තට ලබා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම ගෞරවය ලබා දුන්නේ මහා මංගල සූත්‍ර දේශනාවේදී. අම්මා තාත්තට සලකන පිරිස උතුම් මංගල කාරණාවක් සිද්ධ කරන්න මංගල සම්මත කාරණාවක් කියන එක තථාගතයන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම අනිත් පැත්තෙන් පරාභව සූත්‍රය වැනි සූත්‍රවලදී, වසල සූත්‍රය වැනි සූත්‍රවලදී දෙමව්පියන්ට නොසලකන අය වසලයන් බවට පත්වෙනා, පිරිහීමට පත්වෙනවා කියන කාරණාවත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඉතින් කෙසේ නමුත් අපි මේ වර්තමානයේ දිහා ගත්තහම ඇත්තටම දැන් සමහර දවස් පහුගිය දවස්වල අපි දැක්ක අම්මලාට තාත්තලාට වෙච්ච දේවල්. පහුගිය කාලේ දැන් අම්මලා තාත්තලාට ගෙදරින් තමන්ගේ ගෙදර අහිමි වෙලා වෙනම බලුකූඩු හදපු අවස්ථා අපි දැක්කා. තව සමහර අම්මලා මහා ඝන කළුවර රාත්‍රියක මහපාරේ දාලා ගියපු අවස්ථා දැක්ක. තවත් මන් දැක්ක අම්ම කෙනෙක් මේ කැලෑවක තනි කරලා අම්ම කෙනෙක් තනියෙන් ජීවත් වෙනවා. ඉතින් සමහර දරුවන්ගේ හදවත් ගල් ගෙඩි බවට පත් වෙලාද කියලා අපිට වෙලාවකට හිතෙනවා. සංවේදීකමක් ඇත්තටම දැනෙන අම්මගෙන් තාත්තගෙන් අපිට ලැබිච්ච අපිට සංවේදී බව ලැබෙන්නෙත් ඒ අයගෙන්. මම හිතන්නේ අම්මා කුස තුළ තියාගෙන පෙකණි වලින් කිරි දිදී තමයි අපිට අම්මා අපිට සංවේදීකම ලබා දුන්නේ. මම හිතන්නේ ඇට නහර මස් වැවෙනකොට වැඩෙනකොට ඒ සංවේදීකම කොහේ යනවද කියලා හිතාගන්නවත් බැරි තරම් අද අපේ සමාජයේට මම හිතන අම්මා ගැන කොච්චර බන කිව්වත් ඒත් මදි කියලා තමයි මගේ හැඟීම. අපි හැමදෙරෝනේ අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා. අයිබෝවන් අයිබෝවන්
ඔබතුමා කොහෙන්ද? අබුඩාවිෙන් කතා කරන්නේ අමරපාල. අමරපාල මහත්මයා අබුඩාවි වලින් කතා කරන්නේ. ඔව්. ඔබේ සෙත් ප්‍රාර්ථනා එකතු කරන්න හැකියාව තිබෙනවා. අපේ අද දවසේ තේමාව ගැන වුණත් ඔබ ඔබතුමාට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ ආදරණීය මගේ පියාණිය ගිහිල්ලා අවුරුදු 18ක් වෙනවා. මගේ ආහාර කියලා අවුරුදු 17ක් වෙනවා. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා දුරකථන ඇමතුමට සවන් දීලා මේ කතා බහගෙන යන්න පුළුවන් නම් අපිට වඩාත් හොඳ sannivedanayak ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මගේ බිරිඳගේ පියා නැතිව අවුරුදු 16ක් වෙනවා. මේ තුන්දෙනා තමයි මේ දෙමෝපියන්ට පින්නන උදව්. හරි, අපිට පැහැදිලි ඥාතීන්ගේ වියෝගය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. හරි, අපි හම්දුරනේ ඒ එතුමාගේ ඥාතීන්ගේ වියෝගය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න පුණ්‍යානුමෝදනා කරන්න තමයි මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ. ඔබේ නමින් මිය ගිය ඔබේ දෙමව්පියන් පින් ගන්න මේ අපි දෙන පින් අරගෙන නිර්වාණින් සැනසෙන්න අපට කතා කළ ඔබටත් අපේ ආසිරි ලැබ දෙන්න කවිමල්යායේ සුභසිරි ඔබතුමාට හිමිවන්න. කවිමල්යායෙන් ඔබතුමාට සුභාශිංසන පිරිනැමෙන අතරතුර ඔබතුමා නමින් ඔබතුමාගේ ඥාතීන් නමින් මිය ගිය අයට පුණ්‍යානුමෝදනා එකතු කළා. ඒ විදිහට අපි සෝදානම් එවැනි පුණ්‍යානුමෝදනා එකතු කරන්න. ඒ වගේම ඔබේ ජීවිතයට සාර්ථකත්වයේ උදෙසා සෙත් ප්‍රාර්ථනා කරන්න කවිමල්යාය හරහා ඔබට හැකියාව තිබෙනවා අපට අමතන්න. විශේෂයෙන් අපි අද දවසේ වැඩිපුර කතා බහ කරනවා මේ ලෝකයේ අනන්ත අපරිමාණ මව්ගුණය පිළිබඳව, මව්ගුණයේ තිබෙන වැදගත්කම පිළිබඳව අපි හාමුදුරුවෝ ඉතාම මැනවින් පැහැදිලි කළා. එහි තිබෙන දහම් අර්ථය බුදු දහමේ මනාවට පැහැදිලි කරන කාරණාව පිළිබඳ අපි හාමුදුරුවනේ දැන් විශේෂයෙන්ම මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයින් විදෙස් රටවල ඉඳලත් ලංකාව ඉඳලත් අපේ වැඩසටහන නරඹනවා. මේ මව්වරුන්ගෙන් ඈත් වෙලා, පියවරුන්ගෙන් ඈත් වෙලා සමහර විට ඔවුන්ගේ ජීවන වෘත්තීන් ගෙන යන්නේ එවැනි කෙනෙකුට අර ටිකක් වැඩිපුර මව්ගුණය දැනෙනවනේ අපි හාමුදුරුවෝ. ඔව්, ඇත්තටම ඒක හරියටම කියනවා නම් අපට ළඟ යමක් තියෙනකොට වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඕන දෙයක එහෙම අම්මා තාත්තා විතරක් නෙමෙයි හැම දෙයකම තමන් ළඟ තියෙනකොට අර නිතර දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා කියනවා වගේ සමහරුන්ට තමන් ගාව තිබිච්ච දෙයක් හිටිය කෙනෙක් තමන් ගාව නැති වෙනකොට, තමන් ගාව තිබ්බ දෙයක් නැති වෙනකොට තමයි මේ වටිනාකම දැනෙන්නේ. මං හිතන්නේ විශේෂයෙන් අපිට මේ කවිමල්යාය වැඩසටහනට කතා කරන පිරිස් බොහෝම සිහිපත් කරලා තියෙන්නේ ඇත්තටම අම්මා ළඟ ඉන්නකොට ඒ සෙනෙහස දැනුන් නැතුරට අම්මගෙන් ඈතට ගියාට පස්සේ පුදුමාකාර සෙනෙහසක් දැනෙනවා, පුදුමාකාර ආදරයක් දෙනවා, පුදුමාකාර පාළුවක් දැනෙනවා. මම හිතන්නේ විදේශ රටවල ඉන්න ඔබට ඔබේ ආදරණීය අම්මා වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. මම හිතන්නේ අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ සැනසෙල්ල. මේ ලෝකේ අම්මා කෙනෙක් අම්මා හරිම පුදුමයි කියන්නේ අම්මා කෙනෙක් මේ ලෝකේ දරුවෙක් අඬනවා දකින්න කැමති වෙන එකම එක වතාවනේ ඒ ඉපදිච්ච දවස. ඊට පස්සේ ජීවිතේ කවමදාවත් තමන්ගේ දරුවෙක් අඬනවා දකින්න අම්මා කෙනෙක් කවදාවත් කැමති වෙන්නේ නැහැ. එතකොට බලන්නේ මේ හදවත කොයි තරම්නම් හදවතක්ද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ලබා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම වටිනාකම තමයි බුද්ධ කියන වචනයෙන් අම්මා පිදුම් කළා. ඒ නිසා මම හිතන්නේ ඔබට, ඔබ විදේශගත වී සිටින ඔබට වඩාත්ම දැනෙනවා ඇති ඔබේ අම්මා ඔබ ළඟ නැති අඩුව. කෙසේ නමුත් ඔබට ඔබේ අම්මා වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒ අය ලංකාවේ ඉන්නා වෙන්න පුළුවන්. ඒ අය වෙනුවෙන් ඒ අයගේ හිත හදන්න මම හිතන්නේ අම්මලා දරුවෝ රට යවලා සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දරුවන්ගේ අනාගතය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුළුවන් නම් සමහර වෙලාවට අපේ අම්මලා කතා කරලා අපට කියලා තියෙනවා අමිල මහත්තයා මේ රට ගියාට පස්සේ සමහරුන්ට අම්මලා අමතක වෙලා
එහෙම අයත් ඉන්නවා. අම්මලාට රට ගියාට පස්සේ අම්මගේ නැති වේදනාව වැඩිපුර දැනෙන අයත් ඉන්නවා. මේ කොට්ටාස දෙකම ඉන්නවා. ඉතින් සමහර අම්මලා කියනවා අනේ හාමුදුරනේ පුතා රට ගියා ගියාමයි අඩුම ගානේ කෝල් එකක්වත් දුන්නේ නැහැ කියලා. ඉතින් එහෙම දරුවෝ මේක බලාගෙන ඉන්නවා නම් ඒ අයටත් අපි සිහිපත් කරනවා. අම්මා සල්ලි නෙමෙයි බලාපොරොත්තුනේ පුතේ සැනසිල්ලයි දරුවන්ගේ සැනසිල්ලයි උඹලා සතුටින් ඉන්නවාද කියන බලාපොරොත්තු විතර යම්මගේ තියෙන හිඳ අම්මට පැහැදිලිව අපේ හාමුදුරුවනේ අපිට දොරකතර ඇමතුමක් තිබෙනවා මේ වෙලාවේ. කවි මල්ලයායට අතුරලියෙන් කතා කරනවා ජානකී මහත්මිය. ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබතුමියට. ආයුබෝවන් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. තෙරුවන් සරණයි. මට කියන්න ඕනි මගේ පියාණන් කියලා අවුරුදු 40ක් වෙනවා. මගේ අම්මටයි අම්මා ජීවිතුන් අතර ඉන්නවා. තාත්තා කියලා අවුරුදු 40ක් වෙනවා. ඔව් තාත්තට දීපමනවන්නයි අම්මට දීර්ඝායස පතන්නයි මට ඕන. හරි ජානකී මහත්මිය අපිට ඉතාම පැහැදිලි. අපේ හාමුදුරුවනේ ජානකී මහත්මියගේ මවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් පියතුමන් වෙනුවෙන් පුණ්‍ය ආනුමෝදනා කරන්නත් අපි මේ අවස්ථාවක් කරගමු. 40 වසරකට පෙරදී පියා එලොව ගියා. අපි පියාට පින් දෙමු අද නිවන් දකිනු කියා. සිහිපත් කර සෙනෙහසිතින් ඒ ආදර පියා. අම්මට සුබසිරි පතනිමු දෑත නලලේ තියා. තමන්ගේ මව්වරුන්ට පියවරුන්ට ප්‍රතුගුණ සලකන ඉතාම ආදරයෙන් සලකන සමාජයක් අප තුළ තාම තිබෙනවා. ඒ සමාජය අදින් ඉදිරියට ගෙන යන්න අනාගතයට ගෙන යන්න බුදුදහමින් අපිට හොඳ පාඩම් මාලාවක් උගන්වලා තිබෙනවා. ඒ අනුව යමින් යහපත් සමාජයක් බිහි කිරීමේ අරමුණ මේ කවි අමුණන අපේ නායක හාමුදුරුවන් තුළ තිබෙනවා, අපි තුළ තිබෙනවා, කවි මල්ලයාය තුළම තිබෙනවා. අපිට එවැනි දුරකථන ඇමතුමක් ලැබුණ අපේ හාමුදුරුවනේ වටරැක ප්‍රසන්න සංජීව චන්දිම මහත්මිය අපිට කතා බහ කළා. එතුමාගේ දියණිය මේ වන විට අසනීප තත්ත්වයෙන් සිටිනවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා අපි සෙත් පතමු. නම වඩරැක ප්‍රසන්න චන්දිම මහත්මියගේ දියණිය වෙනුවෙන් තමයි මේ ආශිර්වාද පැතීම. ඔබේ දුවට නිරෝගී සුව, තෙරුවන්ගෙන් ලැබේවා. ඉක්මන් සුව සම්පත වේ, දුවටම සෙත සැදේවා. අපල උපත් ද්‍රවත් නම් ඒවත් මග හැරේවා. දළදා මුදුරෝබේ දුව නිබාදව රකිවා. දුව නිබාදව රකිවා. පූජ ගණේකන්දේ චන්ද්‍රරතන අපේ හාමුදුරුවන් ඉතාම අපූර්වට මේ කවිපද අමුණමින් සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන්න, බුදුදහම පිළිබඳ ගැඹුරු පුළුල් අරුතක් ඔබට ලබා දෙන්න කවි මල්ලයාය හරහා උත්සාහ කරනවා අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරුවනේ අපිට මේ වෙලාවේ දොරකතන ඇමතුමක් තිබෙනවා. නාත්තණ්ඩියෙන් කතා කරන්නේ සුරංග මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. ඔව් අවසරයි. ගෞරවපූර්වක නමස්කාර පූර්වක කොළඹ රූපාලංකා මැදිරියට වැඩම කරන සිටින අපේ හාමුදුරු මහත්මයගෙන් අවසරයි. අපේ නිවේදක මහත්මයාගෙන් අපේ හාමුදුරුවෝ ලස්සන කවි පන්තික ගායනා කරුවා. අපේ ආදරණීය මාතාවන් පිළිබඳ ඇතරම බෞද්ධිකලත අසතුයි. විශේෂයෙන්ම අපේ හාමුදුරුවනේ අපේ බුදු හාමුදුරුවන් වහන්සේට බුදු බව ලබා ගන්නට විවරණ තුනේ අම්මා කියලා අපි අහලා තියෙනවා. බයි මේ මව් පදවිය මගේ හාමුදුරුවනේ ලංකාව විතරක් නෙමෙයි විශේෂයෙන්ම මැද පෙරදිග දෙවිතර ධර්මයේ ක්ලේශ මම දකිනවා.
අපේ උත්තරීතර මව් පදවිය මැද පෙරදිගදී බොහෝ ලෙස කෙලිසිලා විනාශ වෙලා යනවා මගේ හාමුදුරුවනේ. ඉතින් මෙන්න මේ පිළිබඳව සෙත් කවියක් කියන්න මගේ හාමුදුරුව මේ වගේම මගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අසනීපතත් ඉන්නේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න කරමින් මමත් උන්වහන්සේගෙන් මේ පිළිබඳ සෙත් කවියක් බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරුවනේ. සුරංගමාහන්සේට සම්මා සම්බුත්සරණයි. කොළඹ රූපාය නාලිකාව මට මේ දුන්න අවස්ථාව මේ අවස්ථාවට හදවතින්ම ස්තුතියි සියලු දෙනාටම සුභ රාත්‍රියක්. සුරංග මහත්මයා සුරංග මහත්මයා මේ අපිට කියන්න ඔබේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ නම අපිට පුළුවන් සෙත් ප්‍රාර්ථනා කරන්න. මාතලේ අමරවන්ත නායක හාමුදුරුවන් වහන්සේ කියලා අපි දැන් කෙටි කරලා කියන්නේ ගොඩාක් නම් තියෙනවා. මාතලේ නායක අමරවන්ත හාමුදුරුවන් කියලා අපි කවුරුත් කියන්නේ. හරි අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා සුරංග මහත්මයා. අපි මෙහෙම අගය කරනවා ඔබ අපේ අද දවසේ අපේ අද තේමාව පිළිබඳව කතා බහ කළා. මව් ගුණයේ වැදගත්කම ගැන කතා බහ කළා. අපි හාමුදුරුවනේ මාතලේ අමරවංශ අපේ නායක හාමුදුරුවන්ට අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අමරවංශ නාසමිදොට නිරෝගී සුව ලැබේවා. සුරකින්නට බුද්ද සසුන තවත් දිරිය ලැබේවා. සිරි මහබෝහාමුදුරු නාහිමියන් රකිවා. චිරංජයතු අමරවංස නාහිමියන් රැඳේවා. හිමිට සෙතක් ලැබේවා. කලම්බෝ ටෙලිවිෂන් අපේ නාලිකාවේ මැදිරිය අද මව් ගුණෙන් ඇලලී ගිහිල්ලා මේ මැදිරියෙන් අපේ රටේ දස දිසාවට ලෝකයේ සිව් දෙසට මේ මව් ගුණේ මහිම අපේ නායක හාමුදුරුවෝ ඉතාම මැනවින් පැහැදිලි කරන අතරතුර ඔබට සෙත් ප්‍රාර්ථනා ගෙනෙන්න කවිමල් අපූර්වට අමුණනවා. සුවහසක් ඔබගේ සිත් සුවපත් කරන්නට සිත් සතුටු කරන්නට ඒ කවි අමුණන්න අපි නැවතත් සූදානම් වෙනවා. අපිට කලින් මද විරාමයක් ගමු. පසුවා ඒ පිළිබඳව කවිමල් යයෙන් කීවා. අපි දෙන ආසිරි ඔබ හැමටම හිමි වේවා. කවිමල්යාය අරගෙන නැවතත් ආවා. විරාමෙන් අනතුරුව නැවතත් ඔබේ සිත් සුවපත් කරන කවිමල් අමුණන්නට අපේ නමස්කාර පෙරදරි ආරාධනෙන් වැඩම කර සිටින්නේ අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කිවිපති පණ්ඩිත පූජපාද අපේ ගණේකන්දේ චන්ද්‍රරතන නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ඉතාම අපූරුවට කවිපද අමුණමින් මේ කාලීන වැදගත්කමකින් යුතු මව් ගුණය පිළිබඳව ටිකක් වැඩිපුර අද දවසේ කතා බහ කළා. ඒ නිසාම අපිට ආපු දොරකතන ඇමතුම්වලුත් පැහැදිලි වුණා මව් ගුණය පිළිබඳව සමාජය තුළ කොයි වගේ කතා බහක් තිබෙනවද, ඒ මව් ගුණය පිරිහීම හෝ මව් ගුණය වර්ධනය වීම පිළිබඳව කියන කාරණේ පිළිබඳ. ඔබට හැකියාව තිබෙනවා සුපුරුදු විදිහට කවිමල්ලායට කතා බහ කරන්න, ඔබේ හිතවතුන්ට පවුලේ ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න, සුව ප්‍රාර්ථනා කරන්න හැකියාව තිබෙනවා. කලම්බු ටෙලිවිෂන් අපේ නාලිකාවේ දුරකථන අංකය 0294
එකසිය දොළහයි පන්සිය දාසයයි හයසිය අසූ හත නැවතත් මං මතක් කරන්නන් දුරකතනාංකය බිදු දෙකයි අනු හතරයි එකසිය දොළහයි පන්සිය දාසයයි හයිසිය අසූ හත ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා ලෝකෙ කොහේ කොතැනක හිටියත් කතා බහ කරලා ඔබේ නමට ඔබේ පවුලේ හිතවතුන්ගේ යාළු මිත්‍රයන්ගේ නමට සෙත් ප්‍රාර්ථනා කරන්න. අපි කවි මල්ලයායෙන් කවි අමුණන අතරතුර අපි හාමුදුරුවනේ අද දවස ටිකක් වැඩිපුර මව්ගුණේ පිළිබඳව කතා බහ කළා. ඔබ වහන්සේ ඉතාම හොඳ ප්‍රවේශයක් ලබාගෙන ඒ ප්‍රවේශය ඉතාම පැහැදිලිව බුදුදහම හා එක්කාසු කරලා කතා බහ කළා. අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා හොරණ ප්‍රදේශයෙන් ධර්මතිලක මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් ධර්මතිලක මහත්මයා. කවිෂ පුතාගේ දොළොස්වෙනි උපන්දිනය. අපි හැමදෙරේ. තුනුරුවන් ගුණය ඇත සිත් සතන් කොනි එනිසයි දේවේ මගට බැතිවම හපං ඕනේ සමරන දොලොස් වන තම උපන්දිනි කවිස පුතොට කවියෙන් සෙත් තොරං තැනි. අපි හැමදෙරේ අර උපන්දින සාදේ කියන එක විලාසිතාවක් වෙලා තිබෙන කාලයක කලම්බෝ ටෙලිවිෂන් මැදිරියට කතා බහ කරලා උපන්දිනේ වෙනුවෙන් එවැනි සෙත් ප්‍රාර්ථනාවක් ඉල්ලීම පිළිබඳව අපි තාම අගය කළා සලකනවා. එයි අර කාලීන වටිනාකම කාලීන අවශ්‍යතාව බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසාවෙන්ම අපේ නායක හාමුදුරුව කවිමල් අමුණනවා ඔබේ ජීවිතයට සුබ ප්‍රාර්ථනා කරන්න. අපිට කතා බහ කළා සෞදි දේශයෙන් කුසුමලතා මහත්මිය. අපේ හාමුදුරනේ කුසුමලතා මහත්මියගේ සහෝදරයා මල්ලි මහරගම පිළිකාරෝහලේ මේ වන විට රෝගාතුරව ප්‍රතිකාර ලබනවා. මල්ලිගේ නම තමයි බූන්දල විජේසිරි මහත්මයා. අපි ඔහුට නිරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් ගුණය ලැබේලා පින්බල සලකා වැළඳී තිබෙන ඒරුදු රෝගය පිළිකා තිරුවන් බලෙන් ඕගේ දුක් වලකා සොයුරු විජේසිරි නිති සැනසෙනු නිවිලසා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දැන් දෙස් විදෙස්වල ධර්ම ප්‍රචාර කටයුතු වල යෙදෙනවා. මම කැමති ඔබ වහන්සේකින් දැනගන්න මේ තිබෙන අත්දැකීම් එක්ක කොයි විදිහටද අපේ රටේ ලෝකයේ අනෙක් රටවල බණ අසන සැබෑවතුන් මේ මව්ගුණය තුළ පිළිබඳව දක්වන ආකල්පය. අපි හැමෝම අපි ඒ ගැන කතා බහ කරමු ඉදිරියට. ඊට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. වන්නිආරච්චි මහත්මයා කතා බහ කරන්නේ බටපොලින්. වන්නිආරච්චි මහත්මයා ආයුබෝවන්, තෙරුවන් සරණයි ඔබතුමාට. ඔව්. ගෞරවණීය මගේ පියා ජීවිත උනතරින් සම්බන්ධ හදිස්සියේ
පියාගේ නම? සිංහල කුමාර. මගේ අවස්ථාවේ සිංහල කුමාර. හරි. අපි හින්නිය අප්‍රහම් මහත්මයාට සුබපත. දරුවන් නාම දෙනේ කුපුදා පෙර පරලොව ගියාට කිසිම වේටක අඩුවක් නම් වෙන්නේ නෑ එයාට හින්නියක් පුහාමි ඔබේ දයාවරිත පියාට පින්දෙනවා නිවන් යන්න තාත්තේ අද ඔයාට අපිට කවිමල්ලයාට දුරකථන ඇමතුමක් ලැබෙනවා ලෙබනන් දේශයෙන් ලලිත මහත්මිය ආයිබෝවන් තෙරුවන් සරණයි ලලිත මහත්මිය තෙරුවන් සරණයි මහත්මයා මට ඕන දුව දිස්නටයි නිතාන්ත බෑනටයි දුව සතිනේ මිනිපිරි සතිනිටයි මොනගුරා දිනුමුටයි ආශිර්වාද කරන්න ලලිත මහත්මිය කොහෙද මේ දරු පරපුර ඉන්නේ ලංකාවේ කොයි පැත්තේද ලංකාවේ මහත්මයා ඉන්නේ ඔව් කොහෙද ප්‍රදේශය කලගෙඩිහේනේ ඔබතුමිය දැන් ලෙබනන් වල දිගු කාලයක් තිස්සේ සේවය කරනවද කලගෙඩිහේනේ ඔව් ඔබතුමිය දැන් කොච්චර කාල වෙනවද ලෙබනන් වල සේවය කරන්න වෙලා ඔබතුමිය අපේ වැඩසටහන බලන්න තිනේ අපි අද දවසේ ටිකක් වැඩිපුර කතා බහ කළේ මව් ගුණය ගැන ඔබතුමිය දැන් ඔහේ ඉන්නවා දරුමල්ලෝ මෙහෙ ඉන්නවා කොහොමද හිතෙන්නේ අම්මා කෙනෙක්ගේ ආදරය ගැන හරි අපි ඉතාම පැහැදිලි අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට ලෙබනන් වල ලලිත මහත්මිය අපි හාමුදුරනේ දියණිය දිස්නා නිශාන්තේ වගේම මිනිපිරිය සචිනිහා දිනුකට සුව ප්‍රාර්ථනා කරනවා අපි මේ පවුලටම සුව ප්‍රාර්ථනා කරමු තෙරුවන් ගුණ බල නිබඳව වේවා කරුණාවෙන් සිත මෙත් වේවා අප කල පින් සහ ඔබ කල මාපින් ඔබේ දිවියටම සෙත්වේවා දිස්නානි සාන්ත සචිනිනි පොනයන හැම දෙනටත් මේ පින් වේවා කවිමල්යායේ ආසේවාදෙන් ඔබේ පවුලෙ සුවපත් වේවා කවිමල්යායෙන් අමුණන කවිපදවල ආශිර්වාදය මුළු මහත් රටටත් සමස්ත ලෝකවාසීන්ටත් සෙත ශාන්තිය උදා කරන නිදුක් නිරෝගී චිරජීවනය ලබා දෙන පින්කමක් බවට පත් වෙලා තිබෙනවා අපේ හාමුදුරුවන්ගේ මේ සුමధుර කවිපද ඇමිනීම හරහා. අපි මතක් කරනවා ඔබට කලම්බෝ ටෙලිවිෂන් මැදිරියට ඔබට කතා බහ කරන්න හැකියාව තිබෙනවා ලොකේ කොහේ කොතනක හිටියත් 02-94-112-516-687 02-94-112-516-687 කියන දුරකථන ඇමතුම් කිරීම හරහා විශේෂයෙන්ම අපි අද දවසේ කවිමල්යාය තුළ වැඩිපුර කතා බහ කරනවා අපේ හාමුදුරනේ මව් ගුණය පිළිබඳ අපිට පැහැදිලි වුණා අපිට ආපු දුරකථන ඇමතුම් වලනොත් මේ මව්වරු කොච්චර දුක් විඳිනවද තමන්ගේ දරු පරපුර රැක ගන්න දරුවන් වෙනුවෙන් තවමත් දුක් විඳින මව්වරු බොහොමයක් ඉන්නව නේද අපේ හාමුදුරනේ අපි හැමදෙරණේ මේ අපි කතා බහ කරමු. ඒ කතා බහට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. මේ බහරේන් දේශයේ සිට කතා බහ කරන්නේ කමල මහත්මිය.
ආයුබෝවන් තෙරුවන් සරණයි. හලෝ කමල මහත්මිය දු ඔව් රූපවාහිනී යන්ත්‍රය හඬ අඩු කරලා අපිත් එක්ක කතා බහ කරමු. අවසරයි අපේ ආන්දරුනේ. තෙරුවන් සරණයි. හලෝ ඔව් කමල මහත්මිය ඔව් කමල මහත්මිය කතා බහ කරන්න රූපවාහිනී යන්ත්‍රය අපේ අම්මටයි තාත්තටයි දැන් මේ අම්ම නැති වෙලා අවුරුදු 5ක් වෙනවා තාත්තා නැති වෙලා අවුරුදු මන්නේ බා කමල මහත්මිය 5ක් වෙනවා තාත්තා නැති වෙලා අවුරුදු 32ක් වෙනවා එයාලට තෙත්පතන්ද මට ඕනේ හරි කමල මහත්මිය බහරෙන් දේශේ ඉඳලා අපිට කතා බහ කළේ එතුමියගේ දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරමු අපි හැමදෙරණේ ඔබේ නමින් මිය ගිය ඔබේ මෞතමි පින් ලබත්වා පියතුමාට පින් අත්නේ ඕලොව සනසෙත්වා මතු සංසාරේ නිර්වාණය අත්වේවා තුනුරු අංග ගුණ බලයෙන් නිවෙනින් සනසේවා අපේ හැමතුරුනේ දරුවෝ කොහේ හිටියත් ලෝකේ කොහේ කොතැනක හිටියත් විශේෂයෙන්ම අම්මාවරු තාත්තාවරු අපි මව්පිය දෙපාර්ශවෙම ගැන කතා බහ කළොත් විශේෂයෙන්ම අම්මලාට ඒක හරියට දැනෙනවා ලෝකේ එහා කොනේ හිටියත් මෙහා කොනේ ඉන්න තමන්ගේ දරුවෝ ගැන මේ විදිහට හොයලා බලන්නේ ඒ නිසා නේද ඇත්තටම මං හිතන්නේ ඒක ඒක පුංචි කාලෙම අපිට දැනෙනවානේ මට එක එක නොයෙක් නොයෙක් කරුණු මතක් වෙන ඔබතුමා මතු කරන කාරණාත් එක්ක බලන්න පුංචි කාලේ නේක හුරු වෙන්නේ අපිට අපි ඉපදුනාට පස්සේ අපිට කරන්න පුළුවන් එකම එකයි මොකක්ද අඩන එක අපි ඇඬුවේ කැස්ස හැදිලාද අපි ඇඬුවේ බඩේ අමාරුවකටද අපි ඇඬුවේ නැත්තම් වෙන මොකක් හරි වමනාවකටද අපේ එකම ඇඬිල්ලෙන් අම්මා අපේ තියෙන හැඟීම තේරුම් ගන්නෙ පුදුමාකාර විද්‍යාඥවරියා අපි අපේ එකම හැඬීමෙන් අම්මා දැනගන්නවා අපි හැඬුවේ මොකටද කියලා. ඒක දරුවගේ බඩේ අමාරු වෙන්න පුළුවන්, ඇඟේ අමාරු වෙන්න පුළුවන්, කටේ අමාරු වෙන්න පුළුවන්. ඒ කොතනද කැක්කුම තියෙන්නේ, අමාරුව තියෙන්නේ කියලා මං හිතන්නේ අම්මට දැනුනේ අම්මා දරුවා හාති වෙන ඒ උත්තරීතර බැඳීම නිසාමයි. ඉතාමත් පැහැදිලි අපි හාමුදුරුව මතු කරන කාරණාව සහ ප්‍රවේශගත කරන මේ අන්තර්ගතය පිළිබඳව අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා මේ වෙලාවේ කවි මල්ලයායට මාවනැල්ලෙන් කතා බහ කරන්නේ වීරකෝන් මහත්මිය. ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබතුමියට. ඔව් කතා කරන්න. ඔව් හරි මාවනැල්ලේ වීරකෝන් මහත්මිය අපේ හාමුදුරනේ මිය ගිය මවට පුණ්‍යානුමෝදනා කරන්නත් ඒ වගේම ස්වාමි පුරුෂයා දරුවන්ට සෙත් පතන්නත් කවි මල්ලායට ආරාධනා කරනවා. මිය ගිය ඔබේ මවට පින් හිමි වේවා ජීවත් වන සැමියාට සෙත අත් වේවා පවුලේ ඔබේ දරුවන් සුවපත් වේවා පවුලේ සියලු හදවත් නිති මෙත් වේවා
කවිමල්ලයාට තවත් දුරකථන ඇමතුමක් ලැබෙනවා චතුරිකා මහත්මිය කොස්ගමින්. අයිබෝන් චතුරිකා මහත්මිය. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා අපිට කතා බහ කරනවා නම් අපිට පුළුවන් ඔබේ ඔබට සෙත දුරකථන ඇමතුම විසන්දි වුණා. අපිට ඔබට හැකියාව තිබෙනවා නැවත වරක් දුරකථන ඇමතුම ලබා ගන්න. අපි හාමුදුරුව මතක් කරමින් සිටියේ අර මව් කෙනෙකුට දරුවෙක්ගේ එක හැඬුම් ස්වරයකින් තේරුම් ගන්න පුළුවන් මෙයා කොයි තත්වයක ඉන්නවද කියලා. අර මේ අපූර්ව විශ්මිත හැකියාව ලැබෙන්නේ මව්වරුන්ට විතරද අපේ හාමුදුරුවනේ? ඔව් මම හිතන්නේ බොහෝ වෙලාවට අම්මට තමයි වැඩිපුරම දැනෙන්නේ. තාත්තට ඒ හැඟීමක් දැනෙනවා. නමුත් අම්මත් එක්ක තමයි දරුවා වැඩිපුරම කාලයක් කුස තුල ජීවත් වෙන්නේ. කුස තුල ඉන්නකොට තමයි අම්මා පෙකණි වලින් කිරි දෙදී අම්මගේ හිතේ තියෙන සංවේදීකම අම්මගේ තියෙන සිතුවිලිත් එක්ක තමයි දරුවේ කුස තුල කලලයක් වැඩෙන්නේ. මම හිතන්නේ මේ කලලේ වැඩෙනකොට අම්මගේ තියෙන සිතුවිලි එකනි කියන්නේ අම්මා කෙනෙකුට දරුවේ කුසේ ඉන්න අම්මා කෙනෙක් හරීම ශ්‍රද්ධාවන්ත විය යුතුයි. ඉස්සර අම්මලා දෙසරියක් සිල් ගත්තා. දැන් ඉන්න උන්දලා එක සරියක්වත් සිල් ගන්නෙ නෑනේ. ඒ නිසා ඒක හොඳට මතක කරගන්න ඕනේ. අම්මා කෙනෙක් වෙච්චාම අම්මා කියන ගෞරවණීය ඒ পদවියේ ගෞරවය රැක ගන්නට ඕනේ. ඒක තමයි ප්‍රධාන වශයෙන්. දැන් සමහර වෙලාවට සමහර අපරාධ වෙනවා, සමහර වෙලාවට පවුල් වල ගැටලු වෙනවා. අම්මා කියන භූමිකාවෙන් මිදිලා තාත්තා කියන භූමිකාවෙන් මිදිලා සමහරක් අය ඒ විදිහට කටයුතු කරන අවස්ථා තියෙනවා. අම්මට තමයි වැඩිපුරම දැනෙන. ඒ නිසා තමයි අම්මා සංවේදී වෙන අම්මාගේ හදවත සංවේදී වෙන තරමටම සිල්වත් වෙන තරමටම කුස තුල වැඩෙන දරුවා සංවේදී වෙනවා. ඒ දරුවට පුදුම හැඟීමක් තියෙනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ගල් හිත් වගේ. කවදාවත් උණු වෙන්නේ නැහැ. මොනවත් දැම්මත් ගල් උණු වුණත් සමහර මිනිස්සුන්ගේ හදවත් උණු වෙන්නේ නැහැ. සංවේදීකමක් නැහැ. ඒ මං හිතන්නේ ඔය කුස ඇතුලේ ඉන්නකොට අම්මලා සමහර වෙලාවට වෛරෙන් ජීවත් වෙන නැන්දම්මලාගේ ලේලිලාගේ ප්‍රශ්න තියෙන ගෙවල් වල ඉපදෙන දරුවෝ සමහර වෙලාවට මහා දුෂ්ට දරුවෝ. ඒ කියන්නේ අපි මතක් කරන්න ඕනේ. ඒක වෙන මොකක්වත් නෙමෙයි. මම හිතන්නේ කුසේ දරුවෙක් ඉන්නකොට අම්මා සිල්වත් වෙන්න ඕන, ගුණවත් වෙන්න ඕන. ඒ වගේම අඳින ඇඳුම පවා සැහැල්ලු ඇඳුමක් ඉන්නුනේ. සමහර අය අපි දැකලා තියෙනවා මේ සූරපප්ප වගේ. අර මේ කලිසමක් ඇඳගෙන මේ කුසෙතුර දරුවෝ දරාගෙන ඉන්න අම්මලාට ඇඳුමක් තියෙනවනේ ඇඳගන්න සැහැල්ලු ඇඳුමක්. ඒක ඇඳගෙන යන්නේ නැතුව මේ තමන්ගේ තරුණකම පෙන්වන්න තමන්ගේ තියෙන මොකද්දෝ මානසිකත්වයන් සමහර අය මේ දරුවෙක් කුසේ ඉන්නකොට දරුවා ගැනවත් නොසිතා කටයුතු සිදු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි කාරුණිකව මේ අම්මලාට සිහිපත් කරනවා කුසේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් අම්මා කියන සම්මානීය ගෞරවය තමන්ට ලැබුණා කියන හිසමත කිරුලක් ලබාගත් කෙනෙක් හැටියට තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අම්මා කියන পদවියට දරුවන්ගේ අනාගත ඉපදුන දරුවන්ගේ ගෞරවය ලබන්නට මහා ශක්තියක් බවට පත් වෙනවා. මව් পদවියේ කිරුලෙන් ලොවම දිනන්නට හැකියාව තිබෙන කාරණා පිළිබඳ අපේ හාමුදුරුවෝ මතක් කළේ. අපිට නැවතත් මේ කතා කරන කොස්ගම චතුරිකා මහත්මිය ආයිබෝවන් තෙරුවන් සරණයි. ඔව් චතුරිකා මහත්මියට අවශ්‍ය සෙත් ප්‍රාර්ථනා කිරීමක් කරන්නද? හරි චතුරිකා මහත්මිය කොස්ගම ප්‍රදේශයෙන් කතා කළේ අපේ හාමුදුරුවනේ. ගෙදර ඉන්න පවුලේ හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරන්න අපි කවි මල්ලයායේ මේ අවස්ථාව කරගන්න. පවස නිවිලා කරන කටයුතු නිරන්තර සරුසාර වේවා. හවස උදයද දහවලද හැමෝටම යහපත සැදීවා. දවස අරඹන මොහොතේ ඉඳලා ඔබට රැකවරණය සැදීවා. නිවසේ සිටිනා චතුරිකාටත් හැමෝටම යහපත ලැබේවා.
චතුරිකා මහත්මියට සහ පවුලේ සැමට ඒ විදිහට සෙත් ප්‍රාර්ථනා කරද්දී අපි ඔබට ආරාධනා කරනවා, ඔබට හැකියාව තිබෙනවා ඔබේ පවුලේ ඥාතීන්, හිතවතුන්, මිත්‍රයින් වෙනුවෙන් සුව ප්‍රාර්ථනා කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න. කවි මල්ලයායේ කවි අමුණන්න අපේ නායක හාමුදුරුවෝ සූදානමින් සිටිනවා. ඉතාම මැනවින් බුදුදහමේ අරුත් පැහැදිලි කොට අපේ වර්තමාන සමාජයට ගැළපෙන පරිදි නිසි අයුරෙන් කවි නිර්මාණය කරලා මේ වෙලාවේ ලෝවාසී ඔබ සැම වෙනුවෙන් කවිමල් අමුණන්න අපි සූදානම්. අපේ හාමුදුරනේ අපි මතු කරමින් හිටපු කාරණාව අද දවස පුරා ඉතාම වැදගත් කාරණාවක්, මව්ගුණය පිළිබඳ මේ ලෝකෙ තිබෙන උතුම් ගුණය, මව් ගුණය පිළිබඳව විශේෂයෙන් කතා බහ කළේ. අපිට මේ පිළිබඳව කතා බහ කරද්දී අද ටිකක් වැඩිපුර දුරකථන ඇමතුරුත් ලැබෙනවා. කුවේට් දේශයෙන් කතා බහ කරන්නේ ප්‍රියංක මහත්මිය. ආයුබෝවන්, තෙරුවන් සරණයි ප්‍රියංක මහත්මිය. ආයුබෝවන්. ඔව් ප්‍රියංක මහත්මිය, කියන්න. මම කුවේට් දේශයේ ප්‍රියංක. මගේ තාත්තා මියගිය දැන් අවුරුදු 3ක් වෙනවා. මගේ මෑණියන්ද දරුවන්ද මගේ ස්වාමියාට එක්පතන පියාට පින් දෙන්නේ. අපේ ආන්තරන්තේ කතා වෙන වෙලාව තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔකිය. බලක් ඉස්තුතු. හොඳයි. හරි. ප්‍රියංක මහත්මිය සෙත් ප්‍රාර්ථනා කරනවා පවුලේ සැමට වගේම මියගිය පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා අපේ හැමෝටම. ප්‍රියංකාට සෙත් වේවා, ඇය නිති සුවපත් වේවා, මවට පියාටත් හැමටම අපි දෙන සෙත් අත් වේවා, සෙත් ලැබ සුවපත් වේවා, ඔබේ හදවත මෙත් වේවා. මෙත්සිත් පෙරදැරිව සුවසෙත් ප්‍රාර්ථනා කරන්නට හැකියාව, ඉඩ ප්‍රස්ථාව අපි ලබා දෙනවා කවි මල්ලයායෙන්. සුවහසක් ඔබේ සිත් සුවපත් කරන කවිමල් අමුණන්නට අපේ නායක හාමුදුරුවෝ සූදානමින් සිටිනවා. අපි මේ විරාමයෙන් පස්සේ නැවතත් ඒ කවිපද අමුණමු. කවි මල්ලයායේ හිඳ ආසිරේ කාවිය නිලා, ඔබ හැම හදේ ඇතේ රෝදුක් ඉවත හෙලා, ඔබ වෙනුවෙන්ම කරුණාබර නායන සලා, යාලි පැමිණියමි අපි ඔබගේ නිවස බලා. අපි හාමුදුරුවන්ගේ කරුණාබර නෙතින් මුවින් ගලා යන නැගෙන මේ ගීපද අමුණන්න අපි නැවතත් සූදානම් කවි මල්ලයායෙන්. ඔබේ ජීවිතයට සුවසෙත ප්‍රාර්ථනා කරන්න, ඔබ නමින් මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න සහ ඔබේ විශේෂ සැමරුම් වෙනුවෙන් සෙත ප්‍රාර්ථනා කරන්න ඇතුළු බොහෝ දේවල් වලට මේ කවි මල්ලයාය සූදානම් කවිමල් අමුණන්නට. අපි දුරකථන ඇමතුමක් ලැබෙනවා මේ වෙලාවේ ඩුබායි දේශයේ සිට කාන්ති මහත්මිය. තෙරුවන් සරණයි. ඔව් කාන්ති මහත්මිය, කියන්න. අපේ හාමුදුරුවනේ අවසරයි. තෙරුවන් සරණයි. මම
මම දුබයි වල මගේ මල්ලි ඉන්නේ ඇලි සිටියේ. එයා සනීපෙන් පසු වෙනවා සුනිල් රත්නායක. එයාට සෙත් ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ. සුනිල් රත්නායක මහත්මයා එල්පීටී ප්‍රදේශයේ ඉන්නේ. ඔහු අසනීපයෙන් පසු වෙනවා. ඔහුට සෙත් ප්‍රාර්ථනා කරන්න අපි හැමදෙරෙණේ. අපල ඌව දොරු වැලඳ ඇත්නම් එයත් මග හැරේවා. සුනිල් ඔබගේ සොයුරෝ වෙත අපේ අසිරිවාද ලැබේවා. රෝග පීඩාවන්ද දුරුවේ නිරෝගී සුව වැඩේවා. උතුම් රතනත්තරේ සාරණින් ඔබේ සොයුරා රැකේවා. ඔබේ සොයුරා රැකේවා. කවිමල්යායෙන් මේ ආකාරයෙන් සෙත් ප්‍රාර්ථනා කරද්දී අපට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් පූජ්‍ය උඩලමත්තේ නන්දරතන ගෞරවනීය අපේ හාමුදුරුවෝ මේ අවස්ථාවේ අපිත් එක්ක මේ කවිමල්යායට එකතු වෙනවා. අපේ හාමුදුරුවනේ අවසරයි. අපේ ගණේ සම්මේ නන්දරතන පඬිතුමා හාමුදුරුවන් වහන්සේගේ අවසරයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්. ඉතින් මම ගොඩාක් මේ කවිමල්යාය ආරම්භයේ ඉඳලම අරබෝන ඇත්තටම ගොඩාක් නැස්සලයි. මේ කියා ගන්න වචන නැහැ. කියන්නේ මේ නමට නම දාලා තියෙන නමට අනුවම අවංකවම කියනවා කවි ගලාගෙන එන ඇත්තටම. ඒ නිසා මම කල්පනා කරපු දෙයක් තමයි මේ වැඩසටහන මුළු ලෝකයටම නැතුව වැඩි වෙන වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා දැනට. එහෙනම් ලස්සනටම මේ වැඩසටහන පවත්වාගෙන යන නිසා වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන තවත් ලස්සනට ඉදිරියට යන්න. ඉතින් මේ මොහොත පුංචි කවියක් අපි ඉල්ලීමක් කරන්න හිටියා. මොකද උන්වහන්සේ කවිබන කියන බොහොම දක්ෂ හාමුදුරු කෙනෙක් උඩලමත්තේ නන්දරතන හාමුදුරු. එහෙමයි අපේ හාමුදුරු. මම හිතන්නේ උන්වහන්සේ අපට ආශිර්වාද කරන්න ඇති. අපි දෙන්නටත් අපිට ආශිර්වාද කරන කාරිය වටනවා. අවසරයි අපේ හාමුදුරු. කවිමල්යාය වාගේ ලක්තන තුපුන් පඳ පමිදුනියෝ බදිලෙයි ඒලක්තන පඳෙහි මැද ආතිරිපාතමි ඔබ දෙපලට මැතිනි හද පමිදුනි මාතත් තෙත් කාමියක් කියනවද ඔබ නිසි ලෙසට කාවේ කුසුම කඩලා ඇත්තේ පිරිසිදු බව තිබේ ඔබේ හද මඩල පැත්තේ කරුණා ගුණ මෙත් බාරව වඩලා ඇත්තේ ආසිරි ලැබේ සාමීදුට උඩල මාත්තේ. අපේ නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමන්නට සූදානම් පූජ්‍ය උඩලමත්තේ නන්දරතන අපේ හාමුදුරුවන්ට අපි ඉතාම නමස්කාරව ස්තුතිවන්ත වෙනවා. කවිමල්යායට ඔබ වහන්සේගේ ඇමතීම
ඉතාම විචිත්‍රත්වයක් ගෙනාව. අපි හාමුදුරුවෝ ඉට කදිම පිළිතුරක් සපයමින් බොහන්සේටත් මේ මුළු සමස්ත ලෝවාසීන්ටත් මේ විදිහට සෙත් ප්‍රාර්ථනා කරා. මේ සෙත් ප්‍රාර්ථනා කිරීම ත්‍රිවිධරත්නේ ආශිර්වාද බලය පෙරටු කොට ගනිමින් මුල් කොට ගනිමින් ඔබේ ජීවිතයට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන්න කවි මල්යාය තුළ අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. ලොවාසි ලක්වාසි ඔබ සැමට අපිට කතා බහ කරන්න හැකියාව තිබෙනවා. කලම්බු ටෙලිවිෂන් මැදිරිය විවෘතයි. ඔබ වෙනුවෙන් කවිමල් අමුණන්නට අපේ දුරකථන අංකය 02-94-112-516-487. නැවතත් මතක් කරනවා නම් 02-94-112-516-687 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. කවිමල් යායට ගලා එන ඇමතුම් අතර තවත් දොරකතන ඇමතුමක් අපිට ලැබෙනවා කැස්බෑව ප්‍රදේශයෙන්. කවුද කැස්බෑවෙන් කතා කරන්නේ මේ? අයිබෝවන්. අයිබෝවන්. ඔබේ නම? මගේ නම නයනා මල්කාන්ති. නයනා මල්කාන්ති මහත්මිය. ඉතින් ඔබට හැකියාව තිබෙනවා කතා කරන්න. ඔව් මට ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ. මගේ මල්ලි තිලක් ඉන්ද්‍රජිත් මේ අසනීපෙන් ඉන්නවා. ඔහුට තියෙන ග්‍රහාපල දුර්වෙන්නයි නිරෝගී සුවය ලැබෙන්නයි කියලා සෙත් කවියක්. තිලක් මහත්මයා නයනා මල්කාන්ති මහත්මියගේ සහෝදරයා මේ විද්‍යාස නීපතත්වයෙන් සිටිනවා. අපි හැමදෙරණි අපි ඔහුට සෙත්පත්. දල්ලඳාහි මේ බලවේවා සිරි මහබෝ බලදේවා උතුම් තුනුරුවන් බලයෙන් තිලක් මැතිඳු සුවවේවා තිලක් මැතිඳු සුවවේවා. මේ අනන්ත ආශිර්වාද බලය ඒ රෝගී තත්ත්වයට පත්වෙච්ච අයට අසනීප තත්ත්වයට පත්වෙච්ච අයට නිරෝගී වෙන්න සුවසෙත ලැබෙන්න හොඳ ආශිර්වාදයක් වෙන බව නොඅනුමානයි. අපේ පූජ්‍යගණිකන්දේ චන්දරතන නායක හාමුදුරුවන් අමුණන මේ කවි ඉතාමත් සෙතින් ශාන්තියෙන් යුතු බවට ඔබෙන් ලැබෙන දුරකථන ඇමතුන් අපිට හොඳ නිදසුන් සපයනවා මොනවට කියාපානවා. අපි හාමුදුරුවනේ මේ කවිමල් යායට මේ තරම් දුරකථන ඇමතුම් ලැබෙන්නේත් ඇතරම හැමදාම ඔවුන් ජීවිතයට සෙත ශාන්තිය අපේක්ෂාවෙන් මෙවැනි දුරකථන ඇමතුම් ලබා ගන්නෙත් හේතුවක් ඇතුව. මේ අමුණන ගීපද හැමෝටම අමුණන්න බෑ. ඔබ වහන්සේ මෞගුණයට පියගුණයට බුදුදහමේ අනේකවිධ ගුණාංගයන් ඉස්මතු කරමින් හැමදාම කවි අමුණනවා අපේ ලෝවාසී ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ විශේෂයෙන් අවධානය යොමු කළේ මෞගුණයට නේද අපේ හැමදෙරණේ? ඔව් ඇත්තටම අපිටත් මේ කවි කියන්නට පුදුමාකාර හැකියාවක් ලැබුණේ මම හිතන්නේ අම්මගෙන් ලැබිච්ච සෙනෙහස ආදරය නිසා වෙන්නේ. අදත් අපේ අම්ම තරමක් අසනීපෙන් අද රෝහලේ ඉන්නේ මම එතුමිය බලලාවේ. එතුමියටත් අපි නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ ඇත්තටම අපිට කවියක් කියන්නට ඒ වරේ ලබා දුන්නේ ආදරණීය අම්මා. මම හිතන්නේ අපට හැඟෙන්නේ එතුමිය අපිට අපේ අම්මලාට කවියක් කියන්න බෑ, අම්මට කවියක් ලියන්න බෑ. නමුත් එතුමිය වදාපු අපිට කවියක් ලියන්නට ශක්තිය ලැබුණේ ඒ ආදරණීය අම්මගේ ලැබුණු සෙනෙහස නිසාම වෙන්න ඇති කියලා තමයි අපට හැඟෙන්නේ. ඒ නිසා අපේ හැම මොහොතකම අපිට අපේ ආදරණීය අම්මා මහා පව්වක් වගේ, මහා විශාල පර්වතයක් වගේ, නොසැලෙන මහා පර්වතයක් වගේ තමයි අපට අපේ අම්මා දැනෙන්නේ. ඔබටත් ඔබේ ආදරණීය අම්මා ඒ විදිහට දැනෙනවා ඇති කියලා අපට හිතෙනවා. කවිමල් යායි අමුණන කවිපද අතරට සෙත ශාන්තිය අපේක්ෂාවෙන් අපිට කතා බහ කරනවා බහරේන් දේශයේ සිට මල්කාන්ති මහත්මිය. ආයුබෝවන්, තෙරුවන් සරණයි මල්කාන්ති මහත්මිය. ආයුබෝ. ඔව් මල්කාන්ති මහත්මිය කියන්න. මේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් පතන්න. හරි. අපි හැමදෙරෝනේ බහරේන් අතුරු පවුලේ සිල්. හරි, පැහැදිලි. බහරේන් වල ඉඳලා මල්කාන්ති මහත්මිය කතා බහ කළේ එතුමියගේ මව ඇතුළු පවුලේ සියලු දෙනාට සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමු. දසදහම් රිත්මය ලොව සුවපත් වෙත්මය
ඔබේ මව්පියෝ සුරකේවා සිරේ පාද පත්මය සිරේ පාද පත්මය අපි හැමදෙරෝ කදිම නිදසුන් අරගෙන එනවා අපේ වටපිටාවේ තිබෙන ශ්‍රී පාද පත්මය ශ්‍රී දළදා වහන්සේ ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුම් ආශිර්වාද බලය ලෝකේ කොහේ කොතැනක සිටියත් ඔබට ප්‍රාර්ථනා කරන්න එහි සෙත ඔබේ ජීවිතයට ලං කරන්න අපේ හාමුදුරුවෝ මේ විදිහට එවැනි උදාහරණ ගෙනමින් පවසනවා. එනිසාම ඔබට හැකියාව තිබෙනවා ඔබේ පවුලේ හිතවතුන්ට ඥාතීන්ට යාළු මිත්‍රාදීන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන්න. මිය ගියා ඉන්නවනම් ඔවුන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා එක් කරන්න. කවි මල්ලයාය හා එක්වන්න කලම්බු ටෙලිවිෂන් මැදිරිය දුරකථන අංකය 02-94112 516-687 02-94112-516-687 ඔබ වෙනුවෙන් විවෘත බවත් සඳහන් කරන්නට අවශ්‍යයි. අපි හැමදෙරෝනේ අපි අද දවසේ විශේෂ අවධානයක් යොමු කරමින් මවුගුණය ගැන කතා බහ කරමින් ඉන්නවා. අපි හොඳ ප්‍රවේශයක් ලබා ගත්ත ඔබ වහන්සේ අර බුදුදහම තුල කොහොමද මවුගුණය පිළිබඳව සාකච්ඡා වෙන්නේ සහ වර්තමාන සමාජයට කොයි විදිහටද මේ මවුගුණය පිළිබඳ තේරුම එහි යථාර්ථය අවබෝධ කරන්න ඕන කියන කාරණය වහන්සේ හොඳ උදාහරණත් ගෙනල්ලා පෙන්නුවා. කොහොමද මව් කෙනෙක්ගේ තිබෙන ගුණය ආරක්ෂා කරගන්නේ, ඒ වගේම දරුවෝ විදිහට අපි කොහොමද මව්වරුන්ට සලකන්නේ කියලා. මේ වෙනකොටත් අපි හාමුදුරුවනේ මේ අපිට ලැබෙන දුරකථන අංකවලින් පැහැදිලි, දුරකථන ඇමතුම් වලින් පැහැදිලි, ලෝකේ අර දෙපව්පියෝ දරුවෝ අම්මලා වෙන් වෙලා හිටියට බැඳීම වෙන් වෙන්නේ නැහැ නේද කවදාවත්? නෑ, මං හිතන්නේ අම්මගේ තාත්තගේ තියෙන බැඳීම කවදාවත් වෙන් වෙන්නේ නැහැ. මොකද අපිට දුකක් ඉදුණාම, වේදනාවක් දැනුණාමත් අම්මෝ අප්පෝ කියලා, අම්මේ අප්පේ කියලා කියන්නේ. ඒ වගේම සතුටක් දැනුණත් අම්මේ අප්පේ කියලා කියන්නේ. සමහරු නරකයටත් ඔක භාවිතා කරනවා. ඒ වුණාට අම්මා කියන වචනේ මම හිතන්නේ අපිත් එක්ක ලේත් එක බැඳිලා තියෙන්නේ, අපේ හදවතත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒ නිසා නිවන් දකින මොහොත දක්වාම අම්මා කියන කෙනාගේ උතුම් වූ සෙනෙහස, ඒ උත්තරීතර බැඳීම නිවන් දකින මොහොත දක්වාම අපට තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ලෝකයට උපත ලබන්නේ. අම්මා නැත්තම් මේ ලෝකේ කවුරුවත් බිහි වෙන්නේ නැහැ. ඒසම අම්මා තමයි දසකට මාසයක් අපි කුසියේ දරාගෙන මේ ලෝකේ දරුණුම වේදනාව විඳලා අම්මා තමයි අපි මේ ලෝකයට බිහි කරන්නේ. ඒ නිසා ඒක කවදාවත් ඈත් වෙන්නේ, බැඳෙන්නේ, බැඳීම දුරස් වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන නිසායි. ඒ නිසා අපි ඔබට කාරුණිකව සිහිපත් කරන්නේ, පුන පුනා ඔබට නැවත නැවත අපි සිහිපත් කරන්නේ ඔබේ ආදරණීය අම්මට, ඔබේ ආදරණීය තාත්තා කියන මේ දෙපළටම කවමදාවත් කිසිම හේතුවක් නිසා කරදරයක් කරන්න හිතන්නවත් එපා කියලා. මම හිතන්නේ ඒක ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කළා. මෙලෝ වශයෙන් පිරිහීමටපත් වෙනවා. ඇත්තටම දැන් අම්මලා තාත්තලා සලකන්නේ නැත්තම් පිරිහීමටපත් වෙන අර ලස්සන කවියක් තියෙන පෙරණි කවියක් මේ දහම්පාසල් පොතක මට මතක හිටිට තිබ්බ එක. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ, බුදුදම් සංඝයාන තෙරුවන් සරණින් යන යන තැන ඔහු ජයගන්නේ කියලා. ඉතින් ඒ වගේ අම්මට තාත්තට යම්කිසි කෙනෙක් සලකනවා නම්, සලකිල්ලක් තියෙනවා නම් ඒ කෙනාට කවදාවත්ම නරකක් නපුරක් වෙන්නේ නැහැ. ලස්සන කතාවක් තියෙනවා. මම හිතනවා ඔකෙන් අපි දුරකථන අපි ඔව් අපි හාමුදුරනේ දුරකථන ඇමතුමක් තිබෙනවා මීගොඩ ප්‍රදේශයෙන්. පුෂ්ප මහත්මිය, ආයුබෝවන් තෙරුවන් සරණයි. පුෂ්ප මහත්මිය තෙරුවන් සරණයි. අපි හාමුදුරනේ තෙරුවන් සරණයි. ඔව් කියන්න පුෂ්ප මහත්මිය. මම මීගොඩ පුෂ්පවිතානගේ. හ්ම්. ඔව් මගේ පුතාගේ බබා මේ ගමන සිස්සත් කරන්නේ. හ්ම්. ඔහුවෙන් අහා තත්සරණි මිනිබිරියට සෙත් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය. අපේ හාමුදුරනේ මීගොඩ ප්‍රදේශයේ පුෂ්පාවිතානගේ මහත්මිය, ඔහුගේ පුතාගේ දියණිය තත්සරණි දියණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා. ඒ විභාගය ඉතාම ඉහළින් සමත් වෙන්න කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. කවර අතකින් විපත් නාවත් ඉහැම ඔහු මග හැරේවා, ඉවර වෙන තුරු බේගෙනුම
දුවට යහපත සැදේවා පවරනා හැම හොඳට කෙරුමට දිරිය ශක්තිය ලැබේවා මේවර ශිෂ්‍යත්වයෙන් දෝනිට උසස් ප්‍රතිඵල ලැබේවා අපිට තවත් දුරකථන ඇමතුමක් ලැබෙනවා පාතිය මහත්මයා කුවේට් වල ඉඳලා කතා බහ කරන්නේ ඔව් පාතිය මහත්මයා අම්මා ඉන්නවා නේද අම්මා ඉන්නවා ස්පිටාලේ මේ යාදනපුර හා හා ඔව් පාතිය මහත්මයා කියන්න මම මගේ අම්මා දැන් රෝගාතුර වෙලා ඉන්නවා යාදනපුර ස්පිටාලේ හරි අපිට පැහැදිලි අපි හාමුදුරනේ කුවේට් දේශයේ සිට බාතිය මහත්මයා කතා බහ කළේ මව මේ වෙද්දි දැඩි රෝගාතුරව ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා ඒ මෑණියන් වෙනුවෙන් අපි දීර්ඝායු පත රෝහල් ගත වී සිටිනා මව්වර සුවපත් වේවා ඇයට නිරෝගී සුවයෙන් දිවියම යහපත් වේවා අපල උපන්දව ඇත්නම් ඒවත් දුවේවා තුනුරු වංගේ රැකවරණින් ඔබේ මවට සිත්වේවා ඔබේ මවට සිත්වේවා දැහැමින් යුතුව තමන්ගේ ජීවිත පවත්වගෙන යන්න පුළුවන් නම් දෛනික ජීවිත ගත කරන්න පුළුවන් නම් ඔබට හොඳ අනාගතයකට පිවිසෙන්න හැකියාව තිබෙනවා අපිට කතා කරන ඔබටත් ඔබ කොයිතරම් කාර්යබහුල වුණත් ඔබට ඔබේ දෙමව්පියන් දූ දරුවන් අමතක නොවන බව අපිට පැහැදිලියි. ඒ සත් සමාජය අපේ තුල තාම තිබෙනවා. ඒ සමාජයේ ඉදිරියට ගෙනියන්න අනාගතයේදීත් එවැනි සමාජයක් අපේක්ෂාවෙන් තමයි අපේ පූජ්‍ය ගණේකන්දේ චන්දරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් අපි අද දවසෙත් මේ කවි මල්ලයාය අමුණන්නේ අපේ හැමදෙරේ කාලයත් ඊටාම ඉක්මනින් ගෙවි ගියා අපිට තේරුණෙත් නැහැ අපිට තව ටික වෙලාවයි තිබෙන්නේ අපි අද දවසේ කතා බහ කරපු මේ අම්මා කියන වචනේ ඒ වචනේ තිබෙන මහා ගැඹුරු අර්ථය අපි හැමදෙරුවන්ගේ කවි පද කිහිපයකට ගන්න මේ හොඳම වෙලාව පුතේන රත්තරනි කියා නිබඳ කිව්වයි ගතේ රොහෙරු කිරිකරවා අප වෙනුවෙන් පෙව්වයි ඇගේ කුසට නැතත් නැගේ බත අප හට තිව්වයි අපේ මවත් ඔබේ මවත් මහසීගිරි පව්වයි මහසීගිරි පව්වයි මෙවැනි උපමා මව් නමට මව් පදවියට පිදෙන කවි මල්ලයාය තුළ අපි අද දවසේ විශේෂ අවධානයක් යොමු කළේ අපි කාගේත් අම්මා කියන නමට පදවියට මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපි ජීවත් වෙන්නේ අපිට මේ උත්පත්තිය ලැබිලා තිබෙන්නේ අපි ගත කරන ජීවිතේ ප්‍රථම ගරුබුහුමන අම්මා ඒ ගැන ආයි කිසිදු කතාවක් නැහැ බුදුදහම තුල මහා ගැඹුරු අරුතෙන් අපි හාමුදුරනේ මව් ගුණය පිළිබඳව කතා බහ කරනවා ඔබ වහන්සේ අද ඉතාම හොඳ ප්‍රවේශයක් ලබා ගනිමින් ඉතා හොඳ පැහැදිලි කිරීමක් කළා මේ මව් ගුණය පිළිබඳ වර්තමාන සමාජයට ඉතාම හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා ටිකක් වැඩිපුර හිතන්න ඕන කියන කාරණාව පිළිබඳ අපිට හැකියාව ලැබුණා ඒ අතරතුර ඔබේ දුරකථන ඇමතුම් වලට සෙත් ප්‍රාර්ථනා කරන්න අපි හාමුදුරනේ අපිට හැකියාව තිබෙනවා ඊළඟ සතියේදීත් ඔබේ
දුරකථන ඇමතුන් වලට මෙවැනි සෙත් ශාන්ති ප්‍රාර්ථනා කරන අතරතුර මෙවැනි තේමාවක් ඔස්සේ අපි සූදානම් අපේ කවි මල්ලයාය ඉදිරියට ගෙන යන්න අපේ නමස්කාර පෙරදැර ස්තුතිය පිරිනමනවා අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කිවිපති පණ්ඩිත පූජපාත ගණේකන්දේ චන්ද්‍රරත්න නායක ස්වාමීන් වහන්සේට මං හිතන්නේ ඔබ වහන්සේගෙම කවියකින් කවි ඇමිනීමකින් අපිට අද දවසේ කවි මල්ලයාය අවසන් කරන්නට හැකියාව ලැබේ. අම්මා පීලේ බාන්දව කාවි සිතුවේලේ පූදා පැහැදිලි කළා කෙසේවෙට නොමැතිව බාදා යලි යලි ඔබේ මූලෝහද මඩලෙම සාදා කවි මල්යායගෙන එමියාලි සිකුරාදා කවි මල්යාය ගෙන එමියාලි සිකුරාදා කවි මල්යාය ගෙන එමි යාලි සිකුරා